අයිබෝවන්. අයිබෝවන් ආසියානු සංවර්ධන බැංකුවේ 54 වන වාර්ෂික මහසභා රැස්වීමට සහභාගි වෙමින් මගේ අදහස් බෙදා ගැනීමට හැකියවීම භාග්‍යයක් කොට සලකනවා. ලබන වසරේ මෙම රැස්වීම කොළඹදී පැවැත්වීමට නියමිත නිසා එය තවත් විශේෂිතයි. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පෙර නොවිරු ලෙස මිනිස් ජීවිත අහිමි වී ඇති අතර අපේ ජන ජීවිතයේ සමාජ ආර්ථික මෙන්ම වටිනා හරපද්ධති සහ අපගේ සංස්කෘතික භාවිතයන් සියල්ල කඩාකප්පල් වෙලා. එවැනි පසුබිමක් තුළ නැවත සාමූහිකව නැගී සිටීමට සුදුසුම කාලය මේ බබයි මගේ විශ්වාසය. මෙම සියවස ආසියානු සියවසයි. අපේ කලාපයේ බොහෝ අර්බුදයන්ට මුහුණ දී තිබෙනවා. ඒ වගේම ඒවාට ඔරොත්තු දීමේ හැකියාව සඳහාත් ආසියාව ප්‍රසිද්ධියක් උසරනවා. මේ නිසා වර්තමාන වසංගත තත්ත්වයේ තුල පවා අපගේ කලාපයේ ලෝක වර්ධනයට නායකත්වය දීම පුදුමයක් නෙවෙයි. නැගියන ආසියාවට ලෝකයේ මෙහෙයීමේ වගකීමක් තියෙනවා. දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිසරයක් උදෙසා අප විසින් තිරසර භාවිතයන් සහතික කළ යුතුයි. හරිත ආර්ථිකයක් තුල සේවාවන් සැපීම පහසු කිරීම සඳහා ඩිජිටල්කරණයේ වැදගත්කම ශ්‍රී ලංකාව දැන්ටමත් හඳුනාගෙන තියෙන්නේ. ඒ වගේම අපගේ රජය රාජ්‍යංශයේ මහජන සේවාවන් ඩිජිටල්කරණය කිරීම වේගවත් කරලා තියෙනවා. කොමුණත් පවතින වසංගත තත්ත්වයේ හමු වේ ඉතා කඩිනමින් සමාජික රටවල සහයයට ඩොලර් බිලියන 20ක් බෙදා හරිමින් ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් සහයෝගය මේ මොහොතේ අප සිහිපත් කළ යුතුයි. එන්නත්කරණය සඳහා ශ්‍රී ලංකාවට සහ තවත් බොහෝ රටවලට ඩොලර් බිලියන 9ක් ලබා දී ඇති අතර එම සහයෝගයට ආසියානු සංවර්ධන බැංකුවට ස්තුතිවන්ත වීමට මම මේ අවස්ථාවක් කරගන්නවා. And I wish you good health and safety. May the triple gem bless you all. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.